තමත පැහැදිලිව සහ අපි ප්‍රකාශ කරන්න ඕන LTT සංවිධානයේ දේශපාලන අංශය හැටියට අපි සලකන්නේ මේ රටේ දෙමළ ජාතික සංවිධානය. ඒකට හේතුව තමයි මේ වෙනකොට මේ රටේ විපක්ෂ නායකවරය ඒ වගේම උතුරු පළාත් මහ ඇමතිතුමා දැඩිව ප්‍රකාශ කරනවා මේ රටේ වෙනම රාජ්‍යයක් ස්ථාපිත කරන්න ඕනේ කියලා. පසුගිය දිනවල උතුරු පළාත් මහ ඇමති විග්නේශ්වර මහත්තයා ඉතාමත්ම දැඩිව ප්‍රකාශ කරා වෙනම රාජ්‍යයක් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරලා වෙනම රාජ්‍යයක් අනිවාර්යෙන් ස්ථාපිත කරන්න ඕනේ කියලා. එතකොට අපි කියනවා මේ යහපාලනයේ ආණ්ඩුවට සංවිධාව ගැන කතා කරන රනිල් වික්‍රමසිංහ මහත්තයාට සංවිධාව ගැන කතා කරන ජනාධිපතිතුමාගෙන් අපි අහනවා මේකද සැබෑ සංවිධාව? මේ රටේ 30 වසරක සාපකාරී යුද්ධයක් නිමාවට පත් කරලා 27,000කට අධික රණවිරුව සංඛ්‍යාවක් තමන්ගේ ජීවිත පූජා කරලා මේ රටේ තිබිච්ච ඒ කුරිරු ත්‍රස්තවාදය මුලින් රූපතා දෙමීමට සමත් වෙච්ච අභීත රටක් හැටියටයි මේ රට ලෝකය හඳුන්වන්නේ. එතකොට ඒ ත්‍රස්තවාදය 30 වසරක තිබිච්ච ත්‍රස්තවාදය නිමාවට පත් කිරීම පත් කරලා දැන් මේ රටේ සැබෑ සාමයක් උදා වෙලා තිබෙනවා. හැබැයි මේ සැබෑ සාමය උපයෝගී කරගන්නවා නම් මේ දෙමළ ජාතික සංධානයේ උතුරු පළාත් ආණ්ඩුකා උතුරු පළාත් මහ ඇමතිවරයා මේ වෙනම රාජ්‍යයකට ගමන් කරන්නට ඒකට අනිවාර්ය ඒකට අපි කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ. අපේ දැඩි විරෝධය පළ කරනවා. ඒ විතරක් නෙමෙයි වෙනම රාජ්‍ය සංකල්පයක් ප්‍රකාශයට පත් කිරීම, අදහස් දැක්වීම, ආණ්ඩු ක්‍රම අවස්ථා උල්ලංඝනය කිරීමක්. රටේ උතුරු පළාතේ මහ ඇමතිවරයා ඒ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරලා වෙනම රාජ්‍යයක් ස්ථාපිත කරන්න ඕනේ කියලා ප්‍රකාශ කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඔහු අත්අඩංගුවට අරගෙන සිරගත කළ යුතු දඬුවම් ලැබිය යුතු වරදක්. ඉතින් ඒක නිසා මේ රටේ ආරක්ෂකංශ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ රටේ පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ රටේ මේ යහපාලන ආණ්ඩුව ඒවට එරෙහිව අඩුම ගානේ මතයක් ප්‍රකාශ කරන්නේ නැහැ. අපි අහනවා අගමැතිතුමාගෙන්, අපි අහනවා ඇමති මණ්ඩලයෙන්, අපි අහනවා ජනාධිපතිතුමාගෙන් විග්නේෂන් ඇමතිවරයාට බයද? විග්නේශ්වර මහ ඇමතිවරයාගේ මේ කරන ප්‍රකාශවලට ඇයි ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ? මේ විග්නේශ්වර ඇමති මහ ඇමතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මේ කරන ප්‍රකාශවලට ඇයි නීතිය ක්‍රියාත්මක කරනවන්නේ? ඒක නිසාවෙන් විග්නේශ්වර ඇමතිවරයා මහ ඇමතිවරයා නීතිය නොදන්න පුද්ගලයෙක් නෙමෙයි. හිටපු මහාධිකරණ විනිසුරුවරේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරේ. ඒක නිසාවෙන් ඔහු නීතිය පිළිබඳව පුළුල් දැනුමක් අවබෝධයක් තිබෙනවා. මෙරටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව පුළුල් දැනුමක් අවබෝධයක් තිබෙනවා. මෙරටේ දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ අඩු විධාන සංග්‍රහය, ඒ වගේම සාක්ෂි ආඥා මනත මේ අනපනත් පිළිබඳව පුළුල් අවබෝධයක් හිටපු වර්තමාන උතුරු පළාත් මහ ඇමතිතුමාට ලොකු පුළුල් අවබෝධයක් තිබෙනවා. ඒක නිසාවෙන් ඔහු මේ කරන ප්‍රකාශයේ හුදෙක්ම මේ රට නැවත වතාවක් ලේ විලක් බවට පත් කරන, මේ රට නැවත වතාවක් ත්‍රස්තවාදී උවදුරකට තල්ලු කරන ප්‍රකාශ මේ ප්‍රකාශ කරන්නේ. ඒක නිසාවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ඔහු කරන මේ ප්‍රකාශය වහම එක පැත්තකින් ඉල්ලා අස්කර ගත යුතුයි. ඉල්ලා අස්කරගෙන විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔහුට විරුද්ධව වහම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඔහුව වහම අත්අඩංගුවට අරගෙන වහම ප්‍රශ්න කරන්න ඕන වෙනම රාජ්‍ය සංකල්පයක් යෝජනා කරන්නේ මොන වගේ පදනමක ඉඳගෙනද කියලා. ඒක නිසාවෙන් ඒකක්. ඒ වගේම මේ රටේ විපක්ෂ නායකවරයා අපි පෙරත් සඳහන් කළා තිබෙනවා විපක්ෂ නායකවරයා කියලා කියන්නේ උතුරු පළාතට සහ නැගෙනහිර පළාතට විතරක් වෙන් වෙච්ච විපක්ෂ නායකවරයෙක් නෙමෙයි. මේ රටේ පාර්ලිමේන්තු විපක්ෂ නායකවරයා කියලා කියන්නේ දෙවුන්දර තුඩුවේ නම් පේදුරුදු දක්වා මේ රටේ හැම තැනටම හැම ජනකොටසකම නියෝජනය කරන විපක්ෂ නායකවරයෙක් බවට පත් වෙනවා.